නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සැමදා තිසරණ සරණ යමි සාදු සාදු ගරුතර ඒ සීල්මෑණිවරුන් ප්‍රධාන කොටගත් පින්වතුනි අද සුමිත්‍රා සිරිධර්මා සිල්මෑණියන් විසින් මේ ලෝකයේ බණහන්ට කැමති අයට සිල්මෑණි කෙනෙක් විදිහට බණහන්ට අවස්ථාවක් හදර දෙනවා. ඒක අපූරු අවස්ථාවක්. ඒක තමයි ජීවිතයට පින් කරගන්ට එකිනෙකෙනාට ලැබෙන වාසනා සම්පත්තිය. බණහන්ට ලැබෙන එක කොයි තරම් හොඳයිද? අහන බණට අනුව ජීවත්වෙන්ට ලැබෙන එක ඊටත් වඩා හොඳයි. මේ ධර්මය තමයි කාටත් යහපත පිණිස පවතින්නේ. එක බණපදයක වටිනාකම අපිට මෙච්චරයි කියලා කියන්න බෑ. මොකද අර දහම්සොඬ ජාතකයේ මේ පින්වතුන් අහලා තියෙනවනේ, ඒ දහම්සොඬ ජාතකයේ රජ්ජුරුව කියනවා මේ රාජ්‍ය දෙන්න බණපදයක් කියන්න. එතකොට මේ බණපදයක් කියන්න කෙනෙක් නැහැ. එදා බණපදයක් කවුරු හරි කිව්වා නම් එයාට තුටු පඬුරු විතරක් ලැබෙනවා රාජ්‍යයක්. ඒ නිසා මේ බණපදයක වටිනාකම මෙච්චරයි කියන්න බෑ. ඒකස්මින් බ්‍රහ්මචරියස්මින් සහස්සං මච්චුහායිනං. එක බණපදයක රහතන් මාර්යා පරාදයට පත් කරවන රහතන් වහන්සේලා දහස් ගණනක් වැඩ ඉන්නවා කියලා දවසක් මහා බ්‍රහ්මයා උදන් අනනවා. යම්කිසි කෙනෙක් ගෞතම බුද්ධ ශාසනයේ මේ ධර්ම සුධර්මත්වයේ පිණිස, ඒ කියන්නේ ධර්මයේ තියෙන වටිනාකම ඉස්මතු කර කර සොඳුරු දහම් දේශනවාද, ඒ වගේම තව කෙනෙක් කන් යොමු කරගෙන අනේ අපිටත් බුදු කෙනෙක්ගේ බණපදයක් අහන්න ලැබෙනවනේ කියලා බලවත් චිත්ත ප්‍රීතියෙන් බණපදයක් අහනවාද, බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දෙගොල්ලම ධර්ම දානෙන් පින් රැස් කරගන්නවා කියලා. අපි හිතන්නේ බොහෝ විට ධර්ම දානෙන් පින් රැස් කරගන්නේ බණ කියන හාමුදුරුව විතරයි කියලා. එහෙම නෑ. කෙනෙක් කන් යොමු කරගෙන අහනවා නම් එයත් ධර්ම දානෙන් පින් රැස් කරගන්නවා. ඒ වගේම යම්කිසි කෙනෙක් අනේ තවත් කෙනෙකුට බණපදයක් ඇසේවා කියලා ධර්මය අහන්ට තවත් කෙනෙක් යොමු කරවනවාද, ඒ සියලු දෙනා ධර්මදානෙන් පින් කරගන්නවා. හරි පුදුමයි. මේ ධර්මයේ කියනවා කියන එක, ධර්මය අහනවා කියන එක අසිරිමත් දෙයක්. ඔය විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ මීට කල්ප 91කට කලින්, කල්පයක් කියලා කියන්නේ ඉතාමත් දීර්ඝ කාලයක් පින්වතුනි, යොදුන් හතක් දිග, යොදුන් හතක් පළල, යොදුන් හතක් උස, අපි කියමු මේ පෙට්ටියක් තියෙනවා සම්පූර්ණයෙන් අබ පුරවලා. කෙනෙක් අවුරුදු 100කට වතාවක් අර පෙට්ටියෙන් අබ ඇටයක් අයින් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අබ පෙට්ටිය අබ ඉවරනත් කල්පයකට තියෙන අවුරුදු ඉවර වෙන්නේ. ඒ වගේ කල්ප 91කට කලින් විපස්සී කියලා බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ අහලා මිනිසෙක්ගේ
ඇඟේ රෝම උද්ගමනය වුණා මේක මිනිස්සෙක් ගැන අපි කියන්නේ. ඊට පස්සේ දැන් මොකද වුනේ, මේ මේ මිනිස්සයා මේ හරි චිත්ත ප්‍රීතියෙන් හිතුණා මම මේක කියන්න ඕන අනිත් අයට මෙහෙම කෙනෙක් ලෝකෙට පහළ වෙලා කියලා. ඒ මිනිස්සයා ගමෙන් ගමට කියාගෙන යනවා ලෝකේ මුනිවරෙක් පහළ වෙලා, කෙලෙස් නැති කෙනෙක් පහළ වෙලා, අන් අය දුකින් නිදහස් කරවන කෙනෙක් පහළ වෙලා, උන්වහන්සේගේ චරණ කමල් යුග, ඒ කියන්නේ උතුම් සිරිපාන් කමල මිහි මණ්ඩල සනසනවා. දෙවියන් බඹුන් උන්වහන්සේගේ සිරිපා කමල් අභියස සිරසින් වැඳ වැටෙනවා. ඒ දෙවිවරුන්ගේ ඔටුන්නේ තියෙන ඒ මේ චූඩාමාණිකේ රශ්මියෙන් ඒ පුරුෂෝත්තමයන් වහන්සේගේ සිරිපා කමල් දෝවනේ වෙනවා කියලා බුදු ගුණ කී කියා මෙහා දැන් ගමෙන් ගමට යනවා. ඊට පස්සේ මේ ඒ කාලේ හිටපු කිකී කියන රජුරවන්ට ආරංචි වුණා මේ මිනිසෙක් බුදු ගුණ කී කියා යනවා කියලා. ඊට පස්සේ කිකී කියන රජුරෝ ඒ මිනිහට කතා කරලා කිව්වා මේ මේ ඇත්තදුප මේ බුදු ගුණ කී කියා යනවා කියන්නේ. එහෙමයි, කිකී කියන රජුරුත් බුද්ධ ශාසනය හරියට පැහැදිච්ච කෙනෙක්. කිකී කියන රජුරු බුද්ධ ශාසනයේ අතිශයින් පැහැදිච්ච කෙනෙක්. එයා කිව්වා හා බොහොම හොඳයි, උඹට මං කරත්තයක් දෙනවා කියලා කරත්තයක් දුන්නා. ඊට පස්සේ දැන් මොකද කළේ? කරත්තෙනුත් ගිහිල්ලා බුදු ගුණම කියනවා. පැහැදිලි නේද? ඊට පස්සේ මේ තවත් කාලයක් යනකොට ආරංචි වුණා මෙන්න මෙයා කරත්තෙමුත් ගිහිල්ලා බුදු ගුණ කී කියනවා. ඊට පස්සේ දුන්නා අස්ව කරත්තයක්. ඒකෙම බුදු ගුණ කී කියනවා. ඊට පස්සේ දුන්නා ඇතෙක්. ඇතා පිටින් බුදු ගුණ කී කියා යනවා, වයසයි මැරුණා. දැන් අපිට කොහි හරි දැන් ඕන දායක ස්වභාවක හරි කොහි හරි හොඳට මිනිසෙක් වැඩ කරගෙන ඉන්නකොට අපි කිව්වොත් එයාට අපි දෙනවා නිලතලයක්. ඔබතුමා සභාපති, ඔබතුමිය ලේකම් කියලා දෙනවා කියමුකෝ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අරයන්න් කරත්තෙන් ගිහලා බුදු ගුණ කිව්වා අපේ අයට ඕක අමතකයි. ඊට පස්සේ එතර නවතිනවා. එතර නැවතිලා සභාපති කමේ නවතිනවා එයා. එයා ඊට පස්සේ බුදු එහෙම අර කලින් වෙච්ච මහන්සිය, කලින් වෙච්ච කැපවීම, කලින් අර අනිත් ඇත්ත එක සුවඳ සීල හිටපු ඒවා ඒ ඔක්කොම අමතක වෙලා එයා ඒ කල්ලා ගන්නවා. ආන්න මේ අද කාලේ මිනිසුන්ගේ ගමන් මඟ වැහින හැටි. දැන් අර ඇතා පිටින් ගිහිලා බුදු ගුණ කිව්වොයි ගමන උතරින් අවසන් කියලා කිව්වොත් මැරුණානේ. සුගතියේ උපදුණා බලවත් දිව්‍ය රාජේ. බලවත් දිව්‍ය රාජේ. කල්ප 91ක් දුගතියකට වැටුන්නේ. අපේ බුද්ධ ශාසනය උපදුණා රජ කෙනෙක්ගේ ඇමති කෙනෙක්. සන්තති කියලා. ඊට පස්සේ මෙයා මේ හරියට බොන යුද්ධයක් දිනලා රජුරෝ කිව්ව උඹ රජ සැප විඳපන් දවස් හතක්. හොඳට මම බීලා ඊට පස්සේ මේ අභිරූපී කාන්තාවක් දුන්නා නැටුන්නට අන්න. ඊට පස්සේ එයා නටනවා. ඉතින් මෙයා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඔහොම ඉඳලා හත්වෙනි දවසේ උයන්කිලියට යනවා. ඇතා පිටින් හොඳටම බීලා තථාගතයන් වහන්සේ එතනින් වඩිනවා. වැඩලා සිනහවක් පහල කළා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේලාගේ නිරන්තරයෙන්ම සුදු රශ්මි ධාරාවක් විහිදෙනවා. ඒක තමයි ආශ්චර්ය බුදු කෙනෙක්ගේ. ඒක නිරන්තරයෙන්ම විහිදෙනවා. නමුත් තොල් සංගලෙන් වැසී තිබෙන නිසා පිටට පේන්නේ නැහැ. යම් මොහතක යම් දසුම් මාත්‍රයක් නමුත් මේ දන්තයන් පෙනුනොත් රශ්මි ධාරාව විහිදෙනවා. ඒ රශ්මි ධාරාව එළියට විහිදිලා සිරස වටේ පැදණුකුණු කළා මුඳුනේ අතුරු දහන් වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවා, ඇයි ස්වාමීනි පේනවා නේද ආනන්ද රතා පිට යන සන්තති ඇමති? එහෙමයි ස්වාමීනි, අද හවස අරහත්වයට පත් වෙලා යතා පිටම අද හවසම පිරිනුවම් පානවා. කවුද හිතන්නේ? කවුද හිතන්නේ එහෙම එකක්? මිනිස්සු ඔන්න කයි කතන්දර කියන්න පටන් ගත්තා. එහෙමත් වෙන්න පුළුවන්ද? නන්දුඩවනවද කියලා. කවුද විශ්වාස කරන්නේ?
අර මේ බීපු මිනිසෙක් හැන්දෑවේ අරහත්වයටපත් වෙනවා කියලා කියනකොට ඊට පස්සේ හවස් වුණා. හවස් වුණාට පස්සේ දැන් අරයට නටන්න කිව්වා. ආ දවස් හතක් එක දිගට නටලා 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 මේ කෙල්ල නටලා නටලා කැරකිලා එතනම වැටුණා මැරුණා. ඒතර දරා ගන්න බෑ අර ඇමෙතිට. ඇමෙතිට දරා ගන්න බෑ. රොස් මේ ඇඟ පිච්චිලා යන දුකක් හිතට දැනෙද්දී මතක් වුණා ශාන්ත මුනිවරයෙක් උදේවරුේ දැක්කා. ඉතින් හොයාගෙන ගියා හවස් වෙනකොට ඇතා පිටින්ම බුදුරජාණන් වහන්සේ මාවතේ වැඩි ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. ඇතා පිටම අරහත්වයට පත් වුණා. ඊට පස්සේ වන්දනා කළා ආහසේ 이르දි ප්‍රාතිහානේ පාලා ආහසෙම පිරිනිවන් පෑවා. ධාතුන් වහන්සේලා පිරිසුදු රෙදි කඩකට මේ ඇරන් සෑයක් තැන්පත් කළා. ධාතු තැන්පත් කළා සෑයක් හැදුවා. එතකොට බලන්න ඇතා පිට බුදුගුණ කී කියා ගියා. ඇතා පිටම ධර්මය අවබෝධ කළා. ඒකයි මේකේ තියෙන්නේ. පුදුමයි මේ ධර්මයේ කියන එක. ආශ්චර්යයි. අනිත් අයට ධර්මයේ කියලා දෙන්න කැමැත්ත, අනිත් අයට ධර්මය අහන්න ලබලා දෙන්න තියෙන කැමැත්ත පුදුම පිනක්. මම මතකයි අද දවසේ ධර්ම දේශනාව ඒ බාරගත්තු සුමিত্রා සිල් මෑණියන් පුදුම කැමැත්තක්, පුදුම ආසාවක්, පුදුම ප්‍රීතියක් තවත් කෙනෙකුට ධර්මයේ කියලා දෙන්න අහන්න අවස්ථාව හදලා දෙන්න. ඉතින් මේ ශ්‍රද්ධා මාධ්‍ය ඒක මේ කන්තරුවට කතා කරන නිතරේ අවස්ථාව ඇද බඳ තියාගත්තා. මට මේ මගේ වැඩසටහන බණ ටික අහන්න දෙන්න ඕන. ඒක තමන්ට පිහිටට එනවා. ඒ කැමැත්ත පිහිටට එනවා. දැන් මම මෙහෙම කියන්නේ මේ ලෝකේ දුකක් කියලා එකක් තියෙනවා. ඒ දුක නුවණින් විමසන්න ඕන. මේ ලෝකේ මිනිස්සුયો විදිහට සුගතියේ කිපෙදලා මිනිස්සු විදිහට විඳින දුක් දැක්කන පන්සේ පුදුම ජීවිතයක් නේ මේ සත්වයාට උරුම වෙලා තියෙන්නේ කියලා හිතෙනවා. ළඟදීන් දරුවෙක් ඇවිල්ලා මේ වන්දනා කළා. අපිට වන්දනා කළා කිව්වා මේ වඳින්නේ අපි ඔබ වහන්සේට, ඔබ වහන්සේලා කසාද මෙතන නැති නිසා කියලා. හේතුව මේ පෞල් ජීවිතවල තියෙන දුක, බර, ගින්දර. දැන් එහෙම දුක් විඳින කෙනෙක් වෙන්න ඇති. ඇවිල්ලා වන්දනා කළා කිව්වා මේ වෙන දෙයකට නෙමෙයි වඳින්නේ, මේ ගෘහ ජීවිතයෙන් වෙන් වෙලා වාසය කරන නිසා වඳිනවා කියලා. ඒ තමයි තමන්ගේ තියෙන දුක. දරුවෝ නිසා දුක් විඳින කෙනාට දරුවෝ මෙහිගෙන් වෙන් වුණ කෙනෙක් දකිනකොට, අපි කියමු පැවිදි කෙනෙක් දකිනකොට ඒ දුක නෑ යාට. පැහැදිලිනේ? ඒ නිසා තමයි දුක. දැන් ඕකට හොඳම පැහැදිලිවම මේ දුක්ඛන්දරාවක් බලන්න පුළුවන් තැනක් තමයි මේ දඹදිව. දඹදිව බිහාර ප්‍රාන්තයේ කියලා කියන්නේ බුද්ධගයාවට තියෙන ප්‍රදේශ. ඉන්නවා සරණාගත මිනිස්සු කෙලවරක් නැහැ. සමහර අය අතට යම්කිසි මුඛාක් හරි තුට්ටුවක් හොයාගන්න බඩගගා දුවනවා මිනිස්සු පිටිපස්සේ. බඩ ගානවා, ඇවිදගෙන යන්නේ. සමහර අය හතර ගාතේ ගිහිල්ලා අත දික් කරනවා මොනවා හරි දෙන්න. ඉපදිලා දරුවා සතියයි දෙකයි. ඒ දරුවා මේ කිහිල්ලේ තියාගෙන අර අම්මලා කීයක් හරි දෙන්න. හරිම පුදුමයි දුක. ඊට පස්සේ මොනව හරි ඔහේ පාරයිනේ මොනව හරි වැටිලා තියෙන ඉඳුලක් කාලා. ඊළඟට සමහරගේ තියෙන මේ එක්කෙනෙක් අපි දැක්කා මේ කය පුංචි ඔළුව විශාලයි. තව කෙනෙක් දැක්කා හරියටම ඔළුවෙන් අඩක් නැහැ.
ඊළඟ තව තියෙනවා කකුල් දෙක එක මේ කකුල් මේ මේ කෙන්ඩා කලවවලට ඇලිලා ඊට පස්සේ බඩ ගගා යන්නේ සමහර ගැත් නැහැ මූණු නැහැ ඔක්කෝ මත දික් කරගෙන ඉන්නවා අත් නැති අය රෙදි කෑල්ලක් ඉස්සරහට දාලා ඉන්නවා දෙන්න 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 කියලා සීතල සීතලට විසඳුන්නේ උණුසුම් වලට විසඳුන්නේ අපි මේ ඉඳගෙන ඉන්නවා මේ වාගේ පහසුවෙන් ජීවිතේ ඉඳගෙන නැහැ ඔබ රස්නින් කෑම කනවා කවදාවත් රස්නින් කෑම කන්නේ ඊට පස්සේ මේ විඳින දුක්වල ස්වභාවය තමයි දැන් ඉන්දියාවේ යන අයට අනිවාර්යෙන් ওই නඩ වලින් දැනුවත් කරනවා යාචකයෝ දැක්ක ගමන් දෙන්න නම් හදන්න එපා ඇයි එක්කෙනෙකුට දුන්නම අනිත් අය ගහ ගන්නවා මරා ගන්නවා ඊට පස්සේ යාළට තරහ ගියොත් එහෙම ඒ බස් වලට ගහනවා වීදුරු කඩනවා ඒව දැක්ක ගමන් අනිත් අයට දෙන්න හිතෙන්නේ නැහැ ඊට පස්සේ එක්කෙනෙකුට බිස්කට් එක බිස්කට් පැකට් එකක් දුන්නොත් කට්ටිය වට වෙලා ඒක අදිනවා පස්සේ බිස්කට් කුළු ටික බිමට එක්කෙනෙකුටවත් නැහැ ඊට පස්සේ දෙන කෙනාගේ හිත පහ දෙන්නේ නැහැ ආයෙ දෙන්නේ නැහැ ළඟත් තියෙනවා දෙන්න හිතකුත් තියෙනවා අරහයට ලබා ගන්න පිනක් නැහැ මේ මනුස්ස ලෝකයේ ස්වභාවය දැන් ඔහොම ওই මිනිස්සු දිහා බලාගෙන ඉඳලා දැන් මං යනකම් කල්පනා කළා මං මේ මට හිතිච්ච දෙයක් මම මේ කියන්නේ මනුස්ස ලෝකයේ තියෙන දුක ගැන මට හිතුණා මේ හරි ඇති මගේ අම්මලා සසරේ ඉන්නවද නැද්ද අනිවාර්යෙන් ඉන්නවා ඒතර මේ මං සමහර වෙලාවට දංකුඩේ නොවත් නොකා තියෙන ඔක්කොම කෑම ටික දීලා බඩගින්න හිටපු අම්මලා ඔතන ඇති අපිව පෝෂණය කරපු සසරේ අපි වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරලා කඳුල විතරක් බීපු තාන්තලා ඇති ඔතන අහෝ සසර විසින් දාලා තියෙන තැන සසර විසින් වෙන් කරපු තැන ඒ නිසා මිනිස්සු ওই විදිහට දුක් විඳිනවා ඊට පස්සේ මං කල්පනා කරලා බැලුවා මොකද්ද මේ මිනිසුන්ට මේ තරම් දුකක් සිද්ධ වෙන්නේ? නිකමට හිතුණා මේ මිනිසු බුද්ධ කාලේ පින් කරගන්න නැතුව ඇති. සංගරුවනට දුස් කියන්න ඇති කියන. ඉතින් ඔය ගැන අපි කතා කර කර ඉන්නකොට එතන හිටිය කෙනෙක් එයා ළඟදී විස්තරයක් දැනගෙන තියෙනවා. ඒ බිහාර ප්‍රාන්තයේ ඉන්න මේ යාචක මිනිසු මෝහන නිද්‍රාවෙන් ඈතට ජීවිතය ආපස්සට බලන්න පුළුවන් මෝහන නිද්‍රා වශී කර්මයෙන් කරන මේ යංකිසි ඉසිවරෙන් මෙයාව මෝහනයට පත් කළ මේ අය පෙර ජීවිත බලන්නට පුළුවන් විදිහට අනේ බලනකොට පේනවා මොකද්ද තථාගතයන් වහන්සේ ගෙපිලි වලින් පිඬු පිනිස වඩිනවා පේනවා ඒ පේනකොට මෙයාට පේනවා මොකද්ද මෙයාලා කියන දෙන්න එපා දෙන්න එපා ශ්‍රමණයාට දෙන්න එපා. එතන මිනිස්සු තියෙද්දින් දෙන්නේ. ඊට පස්සේ සංඝයා වඩිනවා පේනවා කසාවක් දරාගෙන. ඊට පස්සේ මෙහුම් ගෙවල් වහනවා පේනවා තියෙද්දින් දෙන්නේ. මේ බුද්ධ කාලෙ වෙච්ච දේවල්. ඊළඟට තව පේනවා මේ සංඝයාට දොස් කියපේවා සුන්දරීගේ අර මේ ප්‍රශ්නවලදී. ඊළඟට එක එක ප්‍රශ්න වුණානේ ඒ වෙලාවේ සංඝයා හරියට දොස් කිව්වානේ ඒව පේනවා දොස් කියපු හැටි දැන් මොකද වෙලා තියෙන්නේ සසර මිනි දුප්පත් වෙලා ඉපදිලා යාචක වෙලා මේ ඉපදිලා මිනිසු ළඟ දෙන්න තියෙද්දිමුත් දෙන්න හිතක් තියෙද්දිමුත් දෙන්න විදිහන්නේ අහෝ සසර තමන් කරන දේ තමන්ගේ පිටිපස්සෙන් එන හැටි. හරිම පුදුමයි. ඊට පස්සේ මේ සාපයක් වෙලා ගිහිල්ලා. සාපයක් වගේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භූමිය වන්දනා කරන්න එන අයගෙම ඒ ශ්‍රාවක පිරිසගෙම යැපෙන විදිහට ජීවිත හැදෙනවා. කොච්චර කෑමත් කුස පිරින්නේ. කොච්චර සිඟවන් ලැබුණත් හිත සතුටු වෙන්නේ ඔය එක පැත්තක්
කර්මය. සසර වනාහි සසර දුක කොහොමද? තමන්ගේ මව් ඔතන ඉන්නවා. පියා ඔතන ඉන්නවා. මං කියන එක පැහැදිලි නේද? සසරේ අම්මා නොවුන කෙනෙක් නැහැ. තාත්තා නොවුන කෙනෙක් නැහැ. දරුවෝ නොවුන කෙනෙක් නැහැ. අම්මා තාත්තා කියලා ආදරෙන් වැළඳගෙන දාල යන්න බෑ කියලා කඳුළු සලසලා ප්‍රේමයෙන් එළී ගිය අය අද සසරේ සිඟවන් යදිනවා. අපි කාලා වෙලා අපි හොඳට ඉන්නවා. අහෝ සසර මේ තරම් බිහිසුණුද? ඉපදිලා මාසය දෙකයි දරුවෝ. ඒ දරුවන් ඇඟාල්ලා ඇඟකට හේතු වෙලා ඉන්නවත් පණක් නැහැ. ඒ දරුවෝ ඉන්නේ ගහගෙන දියල්ලා දියල්ලා කියලා හැම තැනම අත දික් කරනවා. එතකොට මා අපි කල්පනා කළා සසරේ අපේ අම්මලා අපි ඔහොම ඉනේ ගහගෙන කොච්චර සිඟමන් යදින්ද ඇතිද? අපේ අම්මලා සිඟමන් යදිද්දි සසරේ අපි කොච්චර ওই විදිහට බලාගෙන ඉන්නේ ඇතිද? පුංචි කාලේ ඉඳලා තියෙන්නේ දෙන්න 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 කියන වචනේ. ඊට පස්සේ අතපය පණ ඇවිල්ලා ඇවිදගෙන යන්න පුළුවන් පියවර මනින්න පුළුවන් වයසේනට අම්මලා කියන උඹලක් ගිහිල්ලා ඉල්ලපල්ලා දෙන්න දෙන්න දෙන්න. ඊට පස්සේ කියනවා අපිත් ඔහොම හැදුනේ උඹලා තනියෙන් හැදියා නෙල්ලා. අම්මලා වෙන පැත්තක තාත්තලා නැහැ දරුවෝ වෙන පැත්තක. ඊට පස්සේ ආයේ තිංගම. ඊට පස්සේ ඒ අයත් ඔන්න දරු පැටු ලැබෙනවා. අපිත් හැදුනේ මෙහෙ උඹලත් හැදියා නෙල්ලා. අහෝ මේ සසර දුක කොයි තරම් භයානකද? අපි ওই වගේ හිටියේ නැද්ද? අපි හිටියාමයි. පින්වතුනි මේ සසරේ අපිට පේන්න තියෙන මේ මිනිසු මේ මේ මනුස්ස ලෝකයේ මේ තියෙන චරිත තමයි අපේ සසර. ඕක තමයි සසර. හැම වෙලාවම කල්පනා කරන්න ඕන මේ අපේ සසරේ එක්තරා ස්වභාවයන් කියලා. දැන් මම පැවිදි වෙලා. ඔන්න ඊළඟට මම අපි කියමු මම තවත් ජීවිතයක ගිහිල්ලා ඔන්න අපි ළමයෙක් විදිහට ඉන්නවා. ඉන්නකොට අපි දකින්න ශ්‍රමණ රුවා. ශ්‍රමණයන් හන්සෙනවා පාරේ යනකොට. අරපු මං දැන් මං කියව මං ඉපදෙලා පුංචි ළමයෙක් කියලා ඉන්නවා කියලා මම මේ ළමයා මං කල්පනා කරනවා. ආන්න ස්වාමීන් වහන්සේනමක් වඩිනවා. ඔය තමයි මගේ සසර. මාත් ඔය වගේ ඉඳලා තියෙනවා කියලා මං කල්පනා කරනවා. හරිද වැරදිද? හරි. සසර. ওই විදිහට කල්පනා කරන්න පුරුදු වුණොත් තමයි සසරේ හරයක් නැහැ කියලා හිතෙන්නේ. හරයක් නැහැ කියලා හිතෙන්නේ එතකොට. බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුවක් ඇවිල්ලා අහනවා ස්වාමීනි ඇත්තටම නිත්‍ය දෙයක් නැද්ද? ස්වාමීනි ඇත්තටම මගේ කියලා දෙයක් නැද්ද? බුදුරජාණන් වහන්සේ මේ මහී තලයට නෙත් යොමු කළා. ඒතර බීම දැක්ක භාග්‍යතුන් වහන්සේ චූටි ගොම කැල්ලක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ත්‍රි හස්තයෙන් ඒ ගොම පිටගත්තා. චූටි ගොම කැල්ලා. පින්වත් භික්ෂුව මෙන්න මේ ගොම පිද තරම්වත් නිත්‍ය දෙයක්. ස්ථීර දෙයක්. ආත්ම දෙයක් තියෙනවා නම් නිවන් දකින්න බෑ කියලා. නිවන් දකින්න බෑ. නිවනක් කියලා එකක් තියෙන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ මෙන්න මෙච්චර දෙයක්වත් ස්ථීර නැති නිසා. ගිජ්ජකූට පර්වතයට ගිහිල්ලා මගදී දිහා බලනකොට වේපුල්ල පර්වතය පේනවා. ওই වේපුල්ල පර්වතය තමයි සක්විති රජතුමන්ගේ චින්තාමානික්‍යය තියෙන්නේ චක්‍රරත්නය. ඊළඟට ওই පර්වතයේ තරම් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා කල්පයක අපි ඉපදෙන ජීවිතවල ඇටකොටු ටික එකතුනොත් වේපුල්ල පර්වතයේ තරම් කියලා. එතන යහපත් එහා පැත්තේ වේභාර පර්වතය තියෙනවා. එතන මේ පැත්තේ පාණ්ඩව පර්වතය තියෙනවා. ගිජ්ජකූට පර්වතය තියෙනවා. ඉසිගිලි පර්වතය තියෙනවා. ඒ පංච මහා පර්වත වලින් වට වෙලා මගදී තියෙනවා. ඔය මගද රාජධානිය අතිශයින් රමණීයයි. අතිශයින් සුන්දරයි. ওই රාජධානියේ වතුර තිබුණා, ගස්කොළන් තිබුණා, උයන් වතු තිබුණා.
ඒ මගදේශවර බිම්බිසාර රජුරු රජකම් කළේ. ඒ නිතර පංචතූර්ය නාද ඇහුණා. ඇත් අස් ගව මහේෂයන්ගේ ගමන් විලාස දකින්න ලැබුණා. නිතර අස්වැයන්ගේ කුර ගැටෙන හඬ අහන්න ලැබුණා. ඊට පස්සේ මිනිසු සින්දු කිය කිය නටන අහන්න ලැබුණා මගදේ. ඔය මගදේ රමණීය නිසාම මගදේ කොහින්වත් කරදරයක් නැති නිසාම සුන්දර රාජධානියක් නිසාම ඔය මගදේ අයිති කරගන්න පුතෙක් තාත්තා කෙනෙක් මැරුවා. අජාසත්. ඊට පස්සේ ඔය භූමිය රමණීය නිසාම ඔය භූමිය අල්ලා ගන්න අජාසත්ව මැරුවා යාගේ පුතා. අහෝ මේ සසරේ මේ පොරබදින දේවල් කොයිතරම් අනිත්‍යද කියනවා නම් අද ඒ මගධ රාජධානී එක ගෙයක් නැහැ. එක ගෙදරක් නැහැ. මුළු මගධ රාජධානියම වල් ඉවරලා. පීතෘ ඝාතක පරම්පරාවේ සාපේ කියලා හිතෙන්නේ. නිකාං කැලෑ ඉවරා පුරා විද්‍යාවේ යන පොඩි පාරක් තියෙනවා. ඒ පාර තියෙන්නේ බිම්බිසාර රජුගේ මාලිගාව උඩ. මේ වල් බිහුණ මේ පුරන් උන මේ බිමටද මේ පුතෙක් තාත්තා කෙනෙක් මරලා අල්ලා ගන්න හැදුවේ කියලා කල්පනා කරනකොට මේ ඇස්වලට කඳුළු වුණනවා. ඇයි මේක නිත්‍යයි කියලා ගත්ත නිසා නේද? මේක නිත්‍යයි කියලා ගත්ත නිසා නේද? භාග්‍යතුන් වහන්සේ ගියක් ගියක් පාසා පිණුසිඟා වැඩපු ඒ රාජධානී දැන් පොළොවට යට වෙලා. කොයි තරම් අනිත්‍යයිද? පොළොව අහාරලා පුකාක් හරි පාදමක් මතු කරගෙන අනුමාන කරනවා මේ අහවල් දේවෙන් දෙති කියලා. කොයි තරම් අනිත්‍යයිද? ඉතින් ඕන්න ඔය වාගේ අනිත්‍ය වෙලා යද්දී නේද මේ පොඩි ඉඩම් කෑල්ලට මිනිස්සු රණ්ඩු වෙන්නේ, නඩු හබ කියාගන්නේ, පොඩි වචනෙට රණ්ඩු වෙන්නේ, වචන හුවමාරු කරගන්නේ. අපි ජීවිතේ ඉවසීම කොයි තරම් නැති වෙලාද? දරා ගැනීමේ ශක්තිය කොයි තරම් නැති වෙලාද? පොඩි ප්‍රශ්නය ආපු ගම ගන්නවා ටෙලිෆෝන් එක ඔබනවා බනිනවා. ඉස්සර අපිට තරහක් ආපු ගමන් අපි එක්කෝ ලියුම් කඩදාහියක් ලියනවා. ලියුම් කඩදාහිය ලියන්නේ මැදකට යනකොට එපා වෙලා ඔක ගුලි කරලා දානවා. ඉවරයි. ඊට පස්සේ ලියුමක් යවලා උත්තරයක් එනකල් බලහගෙන ඉන්නවා. අද අපිට ඉවසීම නැහැ. ගුණධර්ම නැති වෙලා තාක්ෂණයේ ඉස්සරහට වෙනවා. ඉස්සර බුදුරැස් විහිදෙනවා දැක්කොත් සෑයකින් ප්‍රතිමා වහන්සේ නමකින් අත් දෙක එකතු කරන සාදුකාර පවත්වනවා. අද රැස් විහිදෙනවා කියලා දැක්කොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ෆොටෝ ගන්නවා. දෑත් දෙක එකතු වෙලා බුදු කෙනෙක් ඉදිරියේ ස්වාමීනි ඔබ වහන්සේ අසිරිමත් කියලා සාදුකාර පවත්වන්න කලින් කැමරා වෙනවා. ෆොටෝ ගනින්දා වීඩියෝ කරපල්ලා. මොකක්ද අපේ ජීවිතේට වෙලා තියෙන්නේ? ලස්සන දෙයක් දැක්ක ගමන්, සුන්දර දෙයක් දැක්ක ගමන්, මනරම් වන්දනාවක් දැක්ක ගමන් පුටු ගනේලා අනුමෝදන් වෙන්නේ කවද්ද? හිත සංසිඳවගන්නේ කවද්ද? බණ ටිකක් අහනකොට ඒ බණ ආයේ නැවත ටීවී එකේ හරි රේඩියෝ එකේ හරි යනවා කියලා දැනගත්තොත් එහෙම ආවක පස්සේ යනවනේ. ඉස්සර බුදුරජාණන් වහන්සේ වඩින්නේ එක ගමකට එක පාරයි. අට්ඨිකත්වා මානසිකත්වා ඕහිත සෝතෝ ධම්මං සුණාති. මහා මුනිවරයෙක් පහළ වෙලා මේ මුනිවරයා දැන් ආපහු අපිට දකින්න වෙන්නේ නැහැ. මේ උත්තමයන් වහන්සේ කුමක්ද මේ කියන ධර්මයේ කියලා බණ පදයක් ගානේ ඒ බණ පදේ අහුලා ගත්තා. දැන් නැහැ. හැයි රෙකෝඩින් දින පස්සේ අහන්න පුළුවන්. බණ අහනකොට කටානේ පස්සේ අහනවා. වීරිය නැත. කොයි තරම් අභාග්‍යයක්ද අපිට උනේ. ඒ නිසා තමයි අද ධර්මයෙන් පිහිට ලබන පිරිස අඩු. නමුත් බණ ඇහෙන හොඳට රිවයින් කර කර අහන්න පුළුවන්. ඕක තමයි ලෝකේ.
ඕක තමයි සසර. ඉදිරියට යන්න යන්න මේ සසරේ තියෙන භයානකකම වැඩි වෙනවා. සසරේ තියෙන භයානකකම වැඩි වෙනවා. කවුරු කවුරු හරි මේ සසරෙන් ගොඩ ගියොත් එච්චරයි. සුගතියකට හරි පැනගත්තොත් ඒක පිහිටට පිණිස පවතිනවා. ඒ ධර්මයෙන් පිහිට ලබා ගන්න තීන්ට ඕන උවමනාව කැපවීම මෙච්චර කියලා එකක් නෙමෙයි පින්වතුනි. ඉතින් අර පුනබ්බසු කියන යක්ෂ පැටවා උත්තරා කියන යක්ෂ පැටවිය පොකුණක් ළඟ ඉන්නවා ඒ මාතෘ යක්ෂණියක් සමග. එදා බුදුරජාණන් වහන්සේ ඔය පොකුණ ළඟ තමයි දහම් දෙසුවේ. ඒ ඇහෙන එක බණපදයක් ගානේ දුක දුර වෙනවා. හිත සංසිඳෙනවා. බුදු කෙනෙක්ගේ බණපදයක් ගානේ සසරේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න පතල තියෙනවා නම් පින් පුරලා තියෙනවා නම් පින් එකතු වෙලා තියෙනවා නම් බුදු කෙනෙක්ගේ බුදු වදනක් ගානේ පින්නම ඉස්මතු වෙනවා. ඒ පින්නම තමයි හාර 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 මතුවේවි 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 වෙනවා බුදු කෙනෙක්ගෙන් බණහනකට. ඒ නිසා හිල්ලිලි නෑ බුදු කෙනෙක්ගෙන් දහන් අහනකට. ඒකයි දඹදිව බුද්ධ භූමියකට ගිහිල්ලා අනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියානම් කියනකොට ඇස්වලට කඳුළු නන්නේ ඒකයි. ඊට පස්සේ ඒ මාතා පුනබ්බසු මාතා යක්ෂණිය බණ ටිකක් අහන්න ඕන කියලා හිතනකොටම කලබල වුණා. අර පොඩි කොල්ලයි හෙදුවනවා මේ හෙදුවන යක්ෂ පැටවා. ඊට පස්සේ ඒ පුනබ්බසු මාතාව කියනවා මේ පුනබ්බසු ඔබ මට බණ අහන්න දියන් කෑ ගහන්න එපා. මේ ලෝකේ වටිනාම දේ තමයි දැන් ඔය ඇහෙන්නේ. මට ඒ ටික අහන්න දෙයන්. ඊට පස්සේ පුනබ්බසු කියන දරුවා කියනවා තමන්ගේ නංගිට උත්තරා අපේ අම්මා ආසාවෙන් බණ අහන්න ඕනෙලු. උඹත් කෑ ගහන්න තුන් හිටපන්. දරුව දෙන්න අම්මට හේතු වෙලා දෙපැත්තේ ඉන්නවා. අර යක්ෂණිය බුදු කෙනෙක්ගේ ධර්මය අහනවා. ඇහෙන බණ පදයක් ගානේ මේ චිත්ත සන්තානේ මෝරලා තියෙන පුණ්‍ය සංස්කාරය මත වුණා. සෝතාපන්න වුණා. තථාගතයන් වහන්සේ ධර්ම දේශනාව නතර කළා. අර පුනබ්බසු මාතාව කියනවා මගේ පුතා පුනබ්බසු දියණිය උත්තරා උඹලට ගොඩාක් පිං මට බණ අහන්න දුන්නට මට දහන් නැස පහල වුණා. අම්මා කෙනෙකුට දරුවෝ තරම් ප්‍රිය දෙයක් නැහැ. මේ ලෝකේ ඇට ඇට මිදුරු දක්වා කිඳා බැලලා තියෙන්නේ ඒත් පුනබ්බසු ඒත් උත්තරා මට නම් දරුවන්ට වැඩි ධර්මිය වටිනවා. තමන්ගේ ස්වාමියා බිරිඳකට අතිශයින් ප්‍රියමනාපයි ඒත් පුනබ්බසු මට නම් මේ ධර්මයේ තරම් ප්‍රිය දෙයක් නැහැ කියලා. පුදුමයි. අහෝ ඒ වාගේ සිතකින් දහන් අසන්නේ කාද්ද? ධර්මයේ මනාව අහන්න ශ්‍රවණය කරන්න යම්කිසි කෙනෙක් කැමැත්තක් ඇති වෙලා ඒ මාර්ගය ගමන් කරන්න හදනකොට ගොඩාක් බාධක එනවා. කෙලවරක් නැති බාධක එනවා. ඒ ආගේ බලවත් පින වළක්වන්න වෙන්නේ. බණහන් අවස්ථාවක් කොහින් හරි උදා වෙනකොට බාධාවක් එනවා. ඒ බාධා ජයගෙන හිත වෙනස් කරගන්න නැතුව මේ ධර්මයෙන් පිහිට ලබා ගන්න කෙනාම මේකෙන් නිදහස් වෙන්නේ. නැත්තම් වෙන කෙනෙක් නෙවෙයි. ඒ නිසා පින්වතුනි සසර කියන එක බියකරුයි කියලා මතක තියාගන්න. අපි කරන දේ කියන දේ එකතු වෙනවා සසරට. මේ සෑම දෙයක්ම සසරට එකතු වෙනවා. සසරට එකතු නොවන දෙයක් නැහැ. අපි කළොත් හොඳ දෙයක් හොඳ විපාකයක් හට ගන්නවා. ඒකද කියනවා කලු කර්ම කරනවා කලු විපාක තියෙනවා කියලා. අපි කළොත් හොඳ දෙයක් හොඳ දැන් බණහනවා. හොඳ දෙයක් කළොත් හොඳ විපාකකට හොඳ කර්මයක් කරනවා සුදු කර්ම සුදු විපාක.
හොඳ නරක දෙකම කරනවා. මොකද හොඳ නරක දෙකම කියන්නේ? ඔන්න අපි වන්දනාවත් කියන්නේ යනවා. අපි කියමු මල් පූජාවක් කියලා. මල් පූජාව මේ කරන රණ්ඩු වෙලා සද්දගෙන මෙහෙම තියපල්ලා කියලා යන් මල් තියෙනවා ලස්සන මේව කරනවා. ඒ ගමන් බයිනවා වැරද්දියට කරන අයට බයිනවා. ඒතකොට මෙයාගේ ද්වේෂයත් විටින් විට ඉස්මතු වෙනවා, පිංසිතවිලත් ඉස්මතු වෙනවා. සුදු කළු කර්ම දෙකම මික්ස් වෙලා. මොකද වෙන්නේ? සුදු කළු කර්ම දෙකම විපාක වෙනස හට ගන්නවා. සෑරජානන් වහන්සේ නමක් වඳින්න යනවා, පුදන්න යනවා, සත්කාර කරන්න යනවා. ඒකම කැමරාවත් අරන් යනවා. ඊපස්සේ ගිය ගමන් චෛත්‍ය දැක්කම සාදු කියලා වැඳලා ඔන්න ෆොටෝ ගන්න පටන් ගන්නවා. ෆොටෝ වටේම ෆොටෝ ටික ගහලා ඉවර වෙලා පැත්තකින් ඉඳගෙන ඊපස්සේ ඉතිවිසෝ ගාතාව කියලා වැඳලත් එනවා. දෙකම කවලන් වුණා. දානයක් දෙන්න යනවා. ඊට පස්සේ දානයක් දෙනවා. මට කොහොම හරි දානේ දෙන්න ඕන. ස්වාමීන් වහන්සේලා සිය නමකට දෙන්න ඕන. ඊට පස්සේ කියනවා හාමුදුරුවෝ නෑ නෑ කොහෙන් හරි හොයා ගන්න ඕන අපිට. ඒ හාමුදුරුවෝ කලින් අපිට ඕක කිව්වේ නෑ නේ ඔ බෑ කියලා. කලින් කියන්නේ අපි ඔක්කොම සූදානම් වුණාට පස්සේ දැන් කියන්නේ කියලා හාමුදුරන්ට බයිනෝ. කළ කොහොම හරි හාමුදුරුවොත් ඔන්න බැනුම් අහලා බැනුම් අහලා කොහෙන් හරි හාමුදුරුවෝ ටිකක් එකතු කරන දානේ දෙනවා. දැන් උපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ කියලා වැඳ වැඳ දානේ දෙනවා. මොකද උනේ? හොඳ නරක දෙකම මික්ස් වුණා. දෙකම හට ගන්නවා විපාකේ. හරිම පුදුමයි. හරිම පුදුමයි. සමහර මිනිස්සු සල්ලි තියෙනවා මෝඩයි. සමහර මිනිස්සු හරි බුද්ධිමත් අතේ සොච්චමක් නැහැ. සමහර මිනිස්සු හරි මෝඩයි. මෝඩ පිරිස වටේම අනිත් අයත් එහෙයි කියන්නේ වැඳගෙන ඉන්නවා. සමහර මිනිස්සු ඉන්න බුද්ධිමත් එක්කෙනෙක් නෑ උදව්වට. සමහර මිනිස්සු ඕන තරම් යහනවන තියෙන හිත පුදුමයි. මේ මනසට කොහොමද මේ එහෙම තියෙන්නේ? සමහර මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවා, කරන්න දෙයක් නෑ. සමහර අයට සමුණුහරි පිනක් කරන්න ඕන, අතේ කීයක් වන්නේ. දැක්කද මේ හොඳ නරක දෙක මික්ස් වෙලා හැදිලා තියෙන හැටි? බුදු ගුණ හඬ නඟල ඇහෙන්න කියන්න ආසයි, කටහඬ නැහැ. සමහර අය කටහඬ දිනනවා, බුදු ගුණ නැහැ. ඇයි? එයා සින්දු කියන්න පුරුදු වෙනවා. සමහර ලියනවා, ලියනවා ලියනවා වචන එනවා හෝ ගාලා කැලේ පත්තර. ඊළඟට සමහර අය අනේ බුදු ගුණයක් මගේ වච අතින් ලියලා කොහරි පත්තරයක දාන්න, බුදු ගුණයක් ලියලා පත්‍රිකාවක් බෙදන්න ආසයි. ලියා ගන්න තේරෙන්නේ. සමහර අයට හොඳට කතා කරන්න පුළුවන්, දහම් කරුණු ගොනු කරලා කියන්න පුළුවන්. එයා වාද කරනවා. සමහර අය ධර්මාසනයකට නැඟලා බණ ටිකක් කියන්න ආසයි, වචන ගොනු කරගන්න වෙයි. ඇයි මේ වෙනස? සසරේ හොඳ නරක දෙකම මික්ස් වෙලා. ස්වාමීන් වහන්සේලා දකිනුට හිතෙන අනේ මට මම මේ කසාද බඳින්න කලින් මට ওই ධර්මය හම්බුණා නම් මන්නම් මහාන වෙනවමයි. තරුණ පිරිසට බණ අහන්න ලැබෙනවා. ඒ ඇයිද ඒවා හිතෙන්නේ? අම්මලා කැමති දරුවෝ මහාන කරන්න, දරුවෝ මහාන වෙන්නේ නැහැ. ඇයි මේ වෙනස? සසරේ හොඳ නරක දෙකම කවලන් වෙලා. ඒ වගේ කර්මයක් ලෝකේ තියෙනවා. හොඳ නරක කර්ම තියෙනවා, හොඳ නරක විපාක තියෙනවා. ඊට පස්සේ කර්මයක් තියෙනවා හොඳත් නොවන නරකත් නොවන. කර්මයේ ශ්‍රේ වෙලා දාන, ක්ෂය කළා දාන එක. මොකද්ද? තරහක් ආවහේමකෝ. ඒ මේ තරහා මට හොඳ නෑ, මේ තරහා මට හොඳ නෑ, මේ තරහා නැති කරන්න ඕන කියලා කල්පනා කරනවා. අන්න නිවන පිණිස හේතු වෙන පින එක. ඒක තමයි කර්මස්සය වීම පිණිස පවතින්නේ. අර ඔක්කොම සසරට. සසරට එකතු නොවී පවතින්නේ මොකද්ද? කර්මය සුදුත් නොවන කළුත් නොවන සුදු කළු කර්ම ශ්‍රේ කළා දාන එක. ඒ කියන්නේ යම්කිසි කර්මයක් තියෙනවා නම් ඒක ශේ කරන්න කල්පනා කරනවා. අනිත්‍යම විදර්ශනා කරනවා. මේ හැම එකම අනිත්‍යයි කියලා. බණ අහනවා, ප්‍රීතියක් උපදිනවා.
ඒ ප්‍රීති උපදිනකොට ඒ ප්‍රීතිය විඳින ගමන් එයා කල්පනා කරනවා හේතුන් නිසා හටගෙන හේතු නැතිවලා යනවා කියලා විදර්ශනාවට මම කල්පනා කරනවා අනිත්‍ය දැක දැක වාසය කරනවා අනිත්‍ය දැක දැක වාසය කරනකොට කර්මයක් රැස් වෙනවා අරහත්ත්වයට පත් නොවුන කෙනාට අරහත්ත්වයට පත් වෙච්ච කෙනාට කර්ම තමයි කර්ම සකස් වෙන්නේ නැත්තේ එතනින් පහළ සියලු දෙනාට කර්ම සකස් වෙනවා ඒ කර්ම සකස් වෙනකොට අපි කියමු යම්කිසි අනිත්‍ය දකින අනාත්මය දකින දුක පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න නොවනින් විමසනකොට ඒ ඇති වෙන කර්මයෙන් එතන කර්මයක් ඇති වෙනවා ඒ කර්මයෙන් කරන්නේ කර්මයේ ශේය කළා දාන එක ඒ වගේ ලෝකිකුත් තියෙනවා ඔන්න ඔය වගේ සසරක තමයි අපිට යන්න වෙලා තියෙන්නේ ඒ නිසා ඔය සසර යනකොට අපි අතින් හොඳත් වෙලා තියෙනවා නරකත් වෙලා තියෙනවා හොඳ නරක දෙකමත් වෙලා තියෙනවා ඔය සසර යනකොට බණ භාවනා කරලා විදර්ශනාත් කරලා ඇති නමුත් අපිට හරියට මේ බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන්න බැරි වෙච්ච නිසා මේසා දීර්ඝ ගමනක් ආවා ඊටමත් දීර්ඝ ගමනක් ආවා කොයි තරම් දීර්ඝ ගමනක්ද කියනවා නම් මව නොවිච්ච කෙනෙක් නැහැ පියා නොවිච්ච කෙනෙක් නැහැ ඔය සමහර අය දැක්ක ගමන් අනේ අපි දරුවෙක් වගේ කියලා පුත්‍ර ශ්‍රේණිය හට ගන්නවා ධාරක ශ්‍රේණිය හට ගන්නවා සසරේ දරුවෝ නමුත් ඊළඟට තව මේ මගේ අම්මා වගේ මේ මගේ තාත්තා වගේ කියලා හිතෙනවා ඒ සසරේ දේවල් නමුත් මව පියා දරුවෝ නොවුන කෙනෙක් නෑ මේ සසරේ නාන අපි අඬපු වාර මෙච්චරයි කියලා කියන්න බෑ අවුරුදු 50 නෙමෙයි මේ අවුරුදු 50 හැටන්නේ 80,000 ආයුෂ තියෙන කාලේ මේ දුක් විඳින ජීවිතයක අපි ඉපදුනා නම් අවුරුදු 80,000 අඬ අඬ ඉන්න ජීවිතවල අපි ඉපදෙලා තියෙනවා මුළු ජීවිත කාලෙම අබ්බගත වෙලා බඩගගා යන ජීවිත තියෙනවා අවුරුදු 80,000 ආයුෂ තියෙන කාලේ මුළු ජීවිත කාලෙ අවුරුදු 80,000 බඩගගා ගිහිල්ලා තියෙනවා අහෝ අපි කොයි තරම් අත්දැකීම් වලට මෝන දුන්නද මේ සසර අපිට පේන්නේ නැහනේ මම අපි මෙහෙම දුක් විඳා කියලා අපිට හිතෙන්නේ නැහනේ අන පේන්නේ නැති එක හිතෙන්නේ නැති එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ අවිද්‍යාවෙන් වැහුණාට පස්සේ තණ්හාවෙන් බැඳෙනවා මොකයි තණ්හාවෙන් බැඳෙන්නේ ඉන්න තැනට ආසයි ධර්මල්ලන්ට ආසයි ඊළඟට තමන්ගේ දැනුමට ආසයි නිලතල වලට ආසයි ගෙදරට ආසයි ඇයි මේ හිතන්නේ හැමදාම තියෙනවා කියලා අර තරම් මේ මිනිහ මරාගෙන අල්ලගන්න හදපු රාජධානීත් පොළොවට පස්සෙලා වල් බිහි වෙලා ගියා නම් මේ අපේ මේ පර්චස් ගානක ගෙවල් මොනවද විශාල ගල් ප්‍රාකාරවලින් මාලිගා හදලා තිබ්බේ මේ රුපියල් මේ සොච්චමට තියෙන බ්ලොග් ගැඩවලින් හදපු අපේ ගෙවල් මොනවද ඒ නිසා තෘෂ්ණාව කියන්නේ යහපත පිණිස පවතින කන්නේ ඒ නිසා තෘෂ්ණාවෙන් බැඳෙන්න එපා මේ හැම දෙයක්ම අපිට අත්හැරලා යන්න සිද්ධ වෙනවා කියලා කල්පනා කරන්න මේ හැම දෙයක්ම අපිට අත්හැරලා යන්න සිද්ධ වෙනවා මම මගේ ආත්මය කියලා මේ ලෝකේ කිසිම දෙයක් නැහැ මේ පුංචි කාලේ ඉඳලා කවලපොල හදන මේ රූප කාය පවා දාලා යන දවසක් එන්නේ නැද්ද දාලා යන දවසක් එනවා මේ වෙනකොටම සමහරට ඔබගේ මෞතුමිය ඔබ හැරගොස් පියතුමා ඔබ හැරගොස් සමහරට මේ වෙනකොට ඔබේ දරුවන් ඔබ හැරගොස් සමහරට මේ වෙනකොට ඔබගේ ස්වාමියා ඔබ හැරගොස් කවදා දකින්නද ආයේ ඒ මෞතුමිය කවදා දකින්නද ඒ විදිහට ඒ දරුවෝ ඒ විදිහට කවදාද දකින්නේ එතනින් ඉවරයි සම්බන්ධතා මේ ඔක්කොම මේ උසුම රැල්ලත් එක්ක තියෙන්නේ මේ උසුම රැල්ල නැවතීච්ච දවසට අපේ ඔක්කොම සෙල්ලම් ටික ඉවරයි උසුම රැල්ල කියන්නේ නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක් මම මගේ ආත්මය කියලා ගන්න බෑ
ඒ නිසා මේ කවලා පොවලා මම මගේ මගේ ආත්මය කියලා මේ හදන රූපකාය නිසාම පිළිකා හැදෙනවා නොයෙක් ලෙඩ රෝග හැදෙනවා ඒ නිසා දුක් විඳිනවා ඒ නිසා මේ ජීවිතේට අකමැත්ත ඇති කර ගන්න ඕනේ එතකොට තමයි නිදහස් වෙන්නේ ඇයි ජීවිතේට අකමැත්ත ඇති කර ගන්න කියන්නේ මේ රූපකයෙම නිවේද ප්‍රසර එක හැදෙන්නේ මේකෙම නිවේද පිළිකා හැදෙන්නේ මේකම නිවේද සීනි හැදෙන්නේ එතකොට මේකෙම නිවේද එක එක ලෙඩ රෝග හැදෙන්නේ මේකම නිවේද වැව් ගණන් වතුර වලින් නාවන්න ඕනන්නේ අපි නාපු වතුර ටික විතරක් එකතු කරලා පරාක්‍රම සමුද්‍රේ පරදනවා ඒ තරම් මේ ජීවිතේ නාල ඇති වතුර වලින් මේ ඇඟට අඳපු ඇඳුම් ටික එකතු කළොත් මේ ලෝකෙම වහන්න පුළුවන් රෙදි වලින් ඒ තරම් රෙදි ඇඳලා තියෙනවා නමුත් ඒ කිසිම දෙයක් නිත්‍ය වුණේ නැහැ එතකොට නිත්‍ය නොවිච්ච මෙහෙම ඇඟක් මේ ජීවිතයක් නේද අපිට ලැබුණේ නමුත් ඒ ලැබුණ ජීවිතේම නේද අනේ රෝස මලක් වගේ කියලා රෙදි කෑල්ලකට අරන් නලව නලවා මෙන්න අපිට ලැබුණ දරුවා කියලා කොයි තරම් අම්මලා තාත්තලා දරුවෝ නිසා සතුටු වෙනවද නමුත් ඒ දරුවා අතේ මිටි මොල වගෙන ඉන්නේ කොයි තරම් දුකක්ද පැහැදිලිනේ කොච්චර හඬනවද වැළපෙනවද ඒ නිසා මතක තියාගන්න මෙච්චර නොයෙක් නොයෙක් කරුණු වලින් නොයෙක් නොයෙක් පරයයන් කියන්න උත්සාහ කළේ නිත්‍ය දෙයක් ලෝකේ නැහැ හැම දෙයක්ම වෙනස් වෙනවා මේ ලෝකේ ස්ථිර සැපයක් තියෙනවා කියලා මේ ලෝකේ අමා මහ නිවන හැර වෙන දෙයක් නැහැ මම මගේ මගේ ආත්මය කියලා අල්ලගත්තට පස්සේ ඒකෙන් සැපක් ඇති වෙනවා නම් එවැනි කිසිම දෙයක් ලෝකේ නැහැ. ඔබ දැන් අල්ලගෙන තියෙන වස්තු 1000ක් අල්ලගෙන තියෙනවා නම් ඔබට 1000ක් අතහැරලා යෑමේ දුක තියෙනවා. ඔබ අල්ලගෙන තියෙන වස්තු 100ක් නම් වස්තු 100ක් අතහැර යෑමේ දුක ඔබට තියෙන්නේ. පැහැදිලිද? ඔබ අල්ලගෙන තියෙන වස්තු 10ක් නම් ඔබට වස්තු 10ක් අතර යෑමේ දුක තියෙන්නේ. ඔබ කිසිම දෙයක් අල්ලගෙන නැත්නම් ඔබට අතාරින්න දෙයක් තියෙනවද? නිදහසේ මැරිලා යනවා. නිදහසේවත් මැරිලා යන කල්පනා කරනවා. නිදහසේ නෙමෙයි ඉපදුනේ චෑන්චුන් ගඟ අඬ අඬ කැලි කසල මල මුත්‍රා ගොඩි අපි ඉපදුනේ. නිදහසේ ඉපදුනේ නෑ. නිදහසේද ජීවත් වෙන්නේ? නිදහසේ මේ දැන් බණට කිවර වෙන කල් ඉන්නේ දැන් ඈත ඉඳලා ඇවිල්ලා කොහේ හරි ඉක්මනට යන්න ඕන ට්‍රැෆික් අහුවේද වාහන වලට කරදරයක් වෙයිද විලාමට යන්න පුළුවන් වෙයිද නිදහසක් නෑ එතකොට නිදහසෙත් නෙවෙයි ජීවත් උනේ එතකොට මැරිලා යනකොට දුව දාලා යන්නේ කොහොමද පුතා දාලා යන්නේ කොහොමද ඉන්න තැන දාලා යන්නේ කොහොමද අර වගකීම් ටික දාලා යන්නේ කොහොමද කිය ඕවා ගැනත් කල්පනාවට හිතට එනවා නම් මැරිලා යන්නේ නිදහසේ නෙවෙයි නිදහසේ මැරිලා යන්නේ නිදහසේ මැරිලා යන්න නම් මේ ලෝකේ අනිත්‍යයි කියලා කල්පනා කරන්න වෙනවා මේ ලෝකේ ස්ථිර නෑ කියලා කල්පනා කරන්න වෙනවා මම මගේ මගේ ආත්මය කියලා දෙයක් නැහැ කියලා කල්පනා කරන්න වෙනවා. කවදාවත් අතහැරලා යන්න බැරි කෙනෙක් හදාගන්න එපා. මට මේ කෙනා නැති වුණොත් මට අමාරු වෙයි කියලා තැනකට එන්න එපා. එහෙම වුණොත් ඇත්තටම දුක හට ගන්නවා. සෑම ඉක්මීමක්ම වෙන්වීම අවසන්කටගෙන තියෙන්නේ. සෑම යොවුන් බවක්ම වයසට යෑම අවසන් කරගෙන තියෙන සෑම නිරෝගී බවක්ම රෝගී වීම අවසන් කරගෙන තියෙන ඒ නිසා හොඳට කුසල් කරන්න හොඳට පින් කරගන්න මේ මනුස්ස ලෝකෙට තියෙන බැඳීම් ටික ටික අඩු කරගන්න අඩු කරගෙන ගැලවිලා යන්න බලන්න දැන් ළඟදි ගාල්ලේ පැත්තේ තාත්තා කෙනෙක් නැති වුණා ඒ තාත්තා කලින් මීඩ කඩන් ගිහම ඔක්කොම අනිත් අයට කියලා පින් දහම් කරගෙන හිටියා හැමදාම උදේ හවසට බුදුන් වඳිනවා
පාන්දර 4ට නැගිටලා බුදුන් අඳිනවා. ඊළඟට අනිත්‍ය ධර්මයේ සිහි කරනවා. එහෙම ඉඳලා මේ තාත්තා දවසක් උදේ පාන්දරම නැගිටලා බුදුන් වැඳ වැඳ ඉඳලා කරණීය මෙත්ත සූත්‍රය කියලා සාදු 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 එක දිගටම සාදුකාර දෙදී ඉන්න. ඊටස් දරුවෝ ටික ඇහැරලා මොකද මේ තාත්තා එක දිගට සාදුකාර දෙන්නේ කියලා යනකොට බුදුගේ තාත්තා හීත් වෙලා වැටිලා. ඊට පස්සේ වැට කළා අනේ මට ටිකක් අමාරුයි. ඊට පස්සේ කට්ටිය වැට වෙලා පිරිත් කියනවා. පිරිත් කියනකොට කියනවා දුවය මේ අහසේ කවුද මේ ඉන්න ලස්සන කට්ටිය මාව ගෙන්නගෙන යන්න වෙලා. දරුවෝ පිරිත් කියනවා. ඊට පස්සේ එහෙනම් මේ බලන්න ලස්සන කට්ටිය ඇවිල්ලා මට කතා කරනවා. එහෙනම් මං යනවා කියලා අත් දෙක උඩට ඉස්සුවා උස්සනකට මැරෙනවා. එහෙම ජීවිත තියෙනවා. අපේ ජීවිත ඔබගේ ජීවිත කොයි වගේ මරණය අවසන් කරගෙන තියෙයිද? කොහොම මැරිලා යන්න වෙයිද? ආඬ ආඬ මේ පවුලේ දරුවන්ගේ මිනිසුන්ගේ හැඬුමේ මැද මැරෙන්න කල්පනා කරන්න එපා. හැබැයි ඒ මරණය කොයි වෙලාවේ කොයි මොහොතේ කොයි විදිහට එයිද දන්නේ නැහැ. සා වහ වහ දැන් දැම්ම අත්හැර ගන්න වෙනවා මේ ලෝකෙට තියෙන බැඳීම්. මේ ලෝකෙට බැඳීම් තිබ්බොත් මේ ලෝකෙම ඉපදී. ඉපදුනාට පස්සේ මොහොන දෙන්න පොඩි දරුවන්ට කරදර වෙනවා. ඒකන මොහොන දෙන්න ඕන. යාන වාහන අනතුරු වෙනවා ඒවට මොහොන දෙන්න ඕන. හොර අතුරු. අපි දන්න කී දිනෙක ඉන්නවද? මේ හොඳට ගෙවල් දොරවල් හදාගෙන ඉඳලා බයට හොරු වෙයි කියලා කොහේ හරි මේ බෝඩිමට කාමරයක් කරන් ජීවත් වෙනවා. මොකටද? ඕන තරම් පෙට්ටගම් වල රන් රිදී මුතුමැණික් තියෙනවා. කරේ දාන්න බයයි. මොකටද? ඔය මනස ලෝකෙ ඉපදෙන්න වෙනවා. ධර්මයක් නැහැ. කාපල්ලා බිහිපල්ලා ධර්මයක් නැහැ. ටෙලිෆෝන් එකෙන් කම්පියුටරෙන් කැමරාවෙන් ලෝකේ එක එක දේවල් මවනවා. ඒවට අහු වෙනවා. ඒවා කුසල්ද? ඒවා කුසල්ද? ඒ නිසා මේ මනුස්ස ලෝකෙත් ඉදිරියට අමාරුයි. ඒ නිසා වහ වහ සුගතියකටවත් පැන ගන්න. වහ වහ සසරේ නිදහස් වෙන්න කල්පනා කරන්න. සසරේ නිදහස් වෙන්න බලවත් චේතනා ඇති කරගෙන මේ කුසල් දහම් වඩලා ධර්මයේ පුරුදු කරන කෙනාට සසරේ නිදහස් වීමට මඟ පෑදෙනවා. බැරි වෙලාවත් අවස්ථාව මගේ හැරුණොත් එයාගේ සුගතිය අනිවාර්යෙන් හිමි වෙනවා. ඒ නිසා ඔබට සුගතිය සුගති සැප සම්පත් සලසන අමා මහ නිවන ලබලා දෙන ගෞතම බුද්ධ ශාසනය මේ ධර්මයේ පුරුදු කරලා සදාතනික රැකවරණය සලසා ගන්න වාසනාව උදා වේවා කියලා සෙත් කතනවා.